අයිබුවන් යහපත් වාසනාවන්ත ජයග්‍රහහි කාල පරිච්චේද ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් 2024 වසරත් ඔන්න ගෙවිලා 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 ඔන්න අවසාන මාසෙරත් අපි ආවා. ඉතින් මේ තත්ත්වයන් තුළ අපි 2024 ගැන පොඩ්ඩක් හිතුවොත් බහුතරයක් දෙනා කියන්නේ ඒක ස්ථීරයි. 2023 සාපේක්ෂව 2024 එච්චර හොඳ නෑ. සුළුතරයක් කියයි නෑ 2023ට වඩා 2024 හොඳයි කිය. හැබැයි අති බහුතරයක් කියන්නේ ඒක තමයි මේ තත්ත්වය. ඒක ආරම්භයේදීම පැහැදිලි කළානේ අපි. ඉතින් මේ තත්ත්වයන් එක්ක අපි දැන් 2025ට පහන ගන්න ඔන්න මෙන්න තියෙදි මෙන්න දෙසැම්බර් මාසයේ අන්තිම දින 31 උදා වෙලා තියෙනවා. ඉතින් මෙහෙමයි. දැන් ගොඩ දෙනෙක් මුලින්ම කියනවා අහලා තියෙනවා මේ ඇයි අවුරුද්දේ අලුත් අවුරුද්ද 2025 අවුරුද්ද පලාපල තාම ගෙනාවේ නැති කියලා. මෙහෙමයි. හදිස්සියෙන් දෙපා කලබලෙන් දෙපා. තාම 2025 උදා වුනේ නැහනේ. අනිවාර්යෙන්ම ඔබට මම මේ වැඩසටහන ගේනවා. ඒක ගොඩාක්දුරට දෙසැම්බර් මාසයේ දෙවැනි සතියේ ආරම්භයේ ඉඳන් වගේ දිගටම ඔබේ ලග්නේ ලග්නේ බලාගන්න පුළුවන් වෙවි. බලාපොරොත්තු වෙන රැඳී ඉන්න. ඉතින් අපි අත කතා කරමු මේ 2024 වසරේ අවසාන මාසයේ දෙසැම්බර් මාසයේ ඔබට කොහොමද කියලා. ඉතින් තව විශේෂ වැඩසටහනක් විතර සති දෙක කලින් ගෙනාවා. මේ සෙනසුරු ග්‍රහයා වක්‍රභාවයෙන් මිදීම නිවෘත වීම කියන එක ඉතා වැදගත් එකක්. මොකද හේතුව ගොඩාක් අයට මේ ජුනි මාසේ 30 වෙනිදා ඉඳලා නොවැම්බර් 15 දක්වා කාල සීමාව තුළ ටිකක් තද බල ලෙස ගැටලු මතු වුණා. අතිශයෙන්ම කියන්නේ 80%ක් විතර ගත්තොත් කියන්නේ පිරිසෙන් ගොඩාක් අසුභකාරී දේවල් තමයි සිද්ධ වුණේ. අන්න ඒ තත්ත්වය නිමා වෙමි යම් කිසි දෙයක් වුණා. ඒක අනිවාර්යයෙන්ම ඒක බලන්න. මොකද හේතුව මේ සෙනසුරු ග්‍රහයා ආය අවුරුදු 25කට 26කටවත් තමන්ගේ ස්වක්ෂේත්‍ර භවනට එන්නේ නැති කාලයක ඔන්නේ අන්තිම දින 134 ගෙවෙන දා ඒකිනුත් දැන් දින 15ක් විතර ගෙවිලා අවසන් වෙනවා. මේක අහද්දි තවත් ඉදිරියට ගිහිලා තියෙයි. අනිත් නිසා මේ වැඩසටහන හැකියයි අනිවාර්යෙන්ම අහන්න. ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ තියේවි. ඒ ප්ලේලිස්ට් එක ඔබ ඒක අහලා ඒ ඔබේ වීඩියෝ ඒ කියන දේ කරගන්න. මොකද හේතුව මේ කාලේ ඉතා සූක්ෂම සමහරුන්ට ආය ජීවිතයේදී නොලැබෙන කාලයක් මේක. ඒ නිසා ඒ කාල සීමා තුළ අපිට යම් කිසි දේවල් කරලා ජීවිතේ ගොඩ ගන්න පුළුවන්. ඒ විදිහේ කියලා දෙනවා. එහෙනම් මේ වැඩසටහන අනිවාර්යෙන්ම අහන්න. ඉතින් අද කතා කරන මාතෘකාවට යන්න මතින් තව ස්වල්ප පොඩි දෙයක් කියනවා. මේ වීඩියෝ අවසානයේ කියනවා පිළියම් පිළිවෙත්. ඒක ඉතා විශේෂයි. ඒක කරන්න මොකද මේ කියන අසුභකාරී දේවල් වලින් මිදිලා සුබ වෙන්න. මේ අසුභ කියන දේවල් අපිට වෙනස් කරන්න පුළුවන්. කිසිසේත්ම බය වෙන්න එපා. ඒ රාෂ්ටකනම්මනම් කියලා වලා බය කරයි සමහරු. ඒවට බය වෙන්න එපා. ඒවට පිළියම් පිළිවෙත් අපේ ජීවිතය තුළ තියෙනවා. ඒවා ගැන වීඩියෝ අවසානයේ කතා කරන නිසා ඒවා සුබ කරගන්න විදියත් කියලා තියෙනවා. ඒවා කරන්න. ඒ වගේම අවුරුදු 2025 අවුරුදු වෙනුවෙන් පලාපලකේ විශේෂ පිළියම් පිළිවෙත් කීපයක් කියනවා. ඒකෙන්ද බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහාත් පුද්ගලිකයෙන් සටහන් පරීක්ෂාවට ලක් කරන්න සමහරව අහනවා. මම මේ දේ කරන්නේ නැහැ. මොකද හේතුව මේක මම ව්‍යාපාරයක් විදිහට කරන දෙයක් නෙමෙයි. මේක මම 100% ආත්ම තෘප්තිය උදෙසා පමණක් කරන දෙයක්. කවුරු හරි මම මේ කියන දේ අහලා ජීවිතේ ගොඩ දා ගන්න ඕන. ඒක තමයි මට තියෙන ලාභය. මට එතනින් ඉහළ ලාභ අවශ්‍ය නැහැ. අනිත් එක තමයි මේ වැඩසටහනාල ඒ තියෙන දේවල් කරන කෙනෙකුට පුද්ගලිකයෙන් සටහන් බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් එහෙම අවශ්‍යමතාවයක් තියෙන කෙනෙක් දක්ෂ ජ්‍යොතිෂ්‍යවේදියෙක් කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ දේ කරගත්තට ගැටලුවක් නැහැ. හැබැයි හැමදාම මේක නිකන් බොරුවට ඇබ්බැහි වෙලා දවස ගන්න පලාපල අහගෙන මේ ජ්‍යොතිෂ්‍ය වුණත් හිස රදයක් කරගන්න එපා. එහෙම වුණොත් ඒක තමයි අංක එකේ හුණියම් වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ගත යුත්තා අරගෙන ඒ දේ තුළ තමන් ඉදිරියට ගමනක් යන්න. අසුභකාරී දේවල් වෙනස් කරගන්න සුභ දේවල් එතකොට ඉබේම වේවි. මොකක් හරි මේ කියන දේවල් පිළියම් පිළියෙතල ගැටලුවක් කියපු කාරණා තුළ ගැටලුවක් තියෙනවා. Facebook පිටුව දෙන මගේ රාගශ්‍ර නිර්වාණ තිරේ දිස්සනයි ලින්ක් එක. ඒකට ගිහින් මෙසේජ් එකක් දාන්න මම හැකියාට රිප්ලයි කරනවා. මම දැන් කාලකට පස්සේ ගිය සතියේට ඉස්සල සතියේ වගේ ගොඩාක් අය රිප්ලයි කරා ගොඩක් අයට. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්න තියෙන හැබැයි ඉතින් වෙලාව බලලා දෙන්න කියලා ලින්ක් කරන්න එපා. ඒතර මමත් අසරණ වෙනවා. මම කාර්යබහුලයි. මම මේ මගේ රැකියාව තුළ මේක මගේ රැකියාව නෙමෙයි. මම මේ කාලේ ඔබට වෙන් කරගන්න කාලේ අපරාධ අපත යනවා. ඒ වගේ දේවල් වලට ගියොත් ඒක නිසා ටිකක් ඒත් පැත්තෙන් පොඩ්ඩක් එහෙම ඉල්ලීම් නොකර ඉන්න වගේ බලාගන්න. ඉතින් එහෙමනම් අපි යොමු වෙමු අද වැඩසටහනට. මේ 2024 අවසාන මාසයේ දෙසැම්බර් මාසයේ සීතල උදුවබ් මාසයේ ඔබේ ලග්නයෙන් ලග්නයට කොහොමද කියලා අපි මෙතෙන් පටන් කතා කරමු. රාශි චක්‍රයේ දසවන රාශිය ලග්නාධිපති ශනි ග්‍රහය. එහෙම නැත්නම් සෙනසුරු ග්‍රහයව මකර ලග්නයේ මකර ලග්නෙමිනි ආයුබෝවන්. ඉතින් මකර ලග්න හිමියන්ට මේ 2024 වසරේ සුවිශේෂී වූ අවසාන මාසය දෙසැම්බර් මාසයේ අවසාන දින 31 කොහොම වේවිද? ඉතින් ඒ ගැන අපි කතා කරන්නයි මේ යන්නේ. ඒ කතා කරන මත්තෙන් ඉතින් විශේෂයෙන්ම මකර ලග්න හිමියාට ටිකක් පොඩ්ඩක් පීඩාකාරී කාලයක් පහු කරා. ඒක අපි කතා කළ යුතුම තත්ත්වය. සෙනසුරුගේ වක්‍රයත් එක්ක ඔබ චුට්ටක් ජුනි මාසෙන් පස්සේ පසුබෑමක්, ඔබේ ආර්ථික මේ වශයෙන් පසුබෑමක්, ආර්ථික මාර්ග ධනිය ලැබෙන මාර්ග ඇහිරීමක්, රැකිරක්ෂාවල ගැටලුකාරී තත්ත්වයන් ටිකක් නිර්මාණය වුණා. විශේෂයෙන් මේ සෙනසුරු උපන් කෙන් සටහන් තුළ සාමාන්‍ය පරිදි නිවෘත ගමනේ ගමන් කරපුවාට වක්‍රභාවයෙන් ගමන් කරපුවා නම් යම්තා දොටේ ගැටලු ටිකක් අඩුවෙන් උනේ. නමුත් අර බහුතරයක් අයට
පොඩි ගැටලු කාරිතත්වයන් නිර්මාණය වුණා. ඒ තත්ත්වෙ ටිකක් නොවැම්බර් 15 න් පස්සේ වෙනස් වෙන්න පටන් ගන්න තියෙනවා. මම ඔබට පැහැදිලිවම මේ නිවෘත වීම සෙනසුරු නිවෘත වීම වැඩසටහනේදී කිව්වා මේ 15 වෙනිදා නිවෘත වුණාට 15 වෙනිදා වෙද්දිම ඒ දේවල් වෙනස් වෙන්න පටන් ගන්නවා. දෙසැම්බර් මුල් සතිය වගේ වෙද්දි ඒවා වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔන්න ඒ කාලය ලැඹිලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වැඩසටහන අහන්න බැරුවගේ අනිවාර්යෙන්ම අහන්න අපි කතා කරමු. එහෙනම් මේ දෙසැම්බර් මාසය තුළ මකර ලග්න හිමියන්ට කොහොම තත්ත්වයක් වේවිද කියලා, විශේෂයි මේ ග්‍රහ පීඨීන් මේ මාසේ උදා වෙන මොහොතේ ගත්තම ඔබේ ලග්නාධිපති ශනි ග්‍රහය ඔබගේ දෙවැන්න තුළ ස්වක්ෂේත්‍රව තැන්පත් වෙලා තමා මේ කා මේ ගත වෙන්නේ. කියන්නේ මේ අන්තිම දින සාමාන්‍ය 100-120 වගේ කාලේ තමා මේ ශනි ග්‍රහය ස්වක්ෂේත්‍රව දෙවෙනි භාවයේ ගමන් කරන්නේ. ආය වසර 27කට විතර පස්සේ තමයි මේ තත්ත්වයක් උදා වෙන්නේ. ඒ වගේම රාහු ඔබගේ 3 වෙනි භාවයේ ඉන්නවා. ඒ වගේම මේ කාලේ ගුරු ග්‍රහය ඔබගේ 5 වෙනි භාවයේ තැන්පත් වෙද්දී කුජ උන්න 7 වෙනි භාවය තුළ ටිකක් නීච භාවයෙන් ගමන් කරන කාලයක්. ඒ වගේම කේතු ඔබගේ 9 වෙනි භාවයේදී බුධ රවි චන්ද්‍ර සංයෝග වෙමින් තියෙන මේ මාසය උදා වෙද්දී ඔබගේ අයස්ථානෙ වෙච්ච 11 වෙනි. ඒ වගේම සිකුරු ඔබගේ 12 වෙනි වැයස්ථානෙ ගමන් කරන කාලයක්. මෙන්න මේ පිහිටීම තුළ මුලින්ම ආර්ථිකමය රටාවන් තුළ ඔබට ලැබීම, ඔබ කරන රැකී ආරක්ෂා වෙන්න පුළුවන්, ව්‍යාපාර වෙන්න පුළුවන්, නැත්නම් ජීවිකාව කුමන හෝ තත්ත්වයන් තුළ කොහොම හැසිරීම වේද, ඔබ ලෝකෙ කොහෙ හිටියද, මේ දැන් විදේශගත ඉන්න අය සමහරක් වෙලාවට අහනවා ඇයි අපි ගැන කතා කරන්නද කියලා. නෑ, වෙනම කතා කරලා ඕන් කතා කරන්න ඕන් නෑ. මොකද හේතුව මේ කියන හැම දෙයක් මේ වැඩසටහන පුරාටම ඔබ ලෝකෙ කොහෙ හිටියද, ලංකාවේ නෙමෙයි, ඉතාලියේ නෙමෙයි, ජර්මනියේ නෙමෙයි, ඇමරිකාවේ හිටියත්, කොයි රටේ හිටියත් මේ දේවල් බලපෑම ඒ විදිහටම තියෙනවා. ඒ නිසා ඒ තත්ත්වයන් ඔබ හොඳින් ඇහුම්කන් දෙන්න මේ දේවල්වලට. මොන තත්ත්වය තුළ හිටියත් ඔන්න මේ කාලේ ආර්ථිකමය රටාවේ ඔබ බලාපොරොත්තු නොවන වෙනසක් වෙනවමයි. තාම නොදැනේ තියෙන්න පුළුවන්, කෝ අනේ තාම මේ කියපු දේවල් ලැබුණ නෑනේ, ඇයි මේ වෙන්නේ, දැන් අපි 15 වෙනිදෙන් පස්සේවත් යහපත් දාවේ කියලා බලාපොරොත්තු හිටියා, තාම නෑනේ යම් ආර්ථිකය එකපාරම දෙයක් සිද්ධ වෙන්නේ. හැබැයි මේ දෙසැම්බර් මාසය තුළ ඔන්න ආර්ථිකමය වශයෙන් ඔබට ලාභ ලැබෙන කාල පරිච්ඡේදයක්, ඔන්න ආර්ථික මාර්ග ඇහිරලා තිබ්බනම් යම්කිසි ආකාරකින් මෙන්න මේ කාල පරිච්ඡේදයේ ඒ ගැටලු निराකරණය වෙලා ඒ ඇහිරිච්ච ආදායම් මාර්ග නැවත විවර වෙනවා. එතකොට මේ පහුගිය කාල සීමා තුළ ඇහිරිච්ච දේවල් අර ඔක්කොම එකතු වෙලා එකට ලබා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. රැකී රක්ෂාවල් පොඩ්ඩක් ගැටලු මත වෙනවා. රැකී රක්ෂාවල් අහිමි වුණා. නැත්නම් අලුතෙන් රැකී රක්ෂා බලාපොරොත්තු වෙනට පහුගිය කාලේ රැකී රක්ෂා ලැබුණේ නැහැ. අන්න දැන් උත්සාහ කරන්න. දැන් බය නැතුව උත්සාහ කරන්න. නියත වශයෙන්ම ඔබට රැකී රක්ෂාවල් ලැබෙන රැකියාවල් ලැබෙනවා. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේදය ඔබට ඔබේ වෘත්තීය ජීවිතයේ අලුත් පියවරක් තබන්න ඉතාමත්ම යහපත් කාලදශාවක් නිසා මේ වෙලාවේ පුළුවන් තරම් ඔබ ඔබගේ ඒ දේවල් පැත්තට වැඩිපුර නැඹුරු වෙලා ඒ දේවල් වල කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාලේ තමයි සුදුසුකමට සරිලන විදිහ රැකියාවක් බලාපොරොත්තු වෙනවා. ඒ හීනෙට ළඟා වෙන්න පුළුවන්. හැබැයි සමහර විට ආරම්භය ටිකක් අර ඔබේ සුසුකම් බලලා, නමුත් මේ සුසුකම් වල ගැලපෙන රැකියාවක් නැහැ. හැබැයි ඊට පියවරවත් දෙකක් පහලින් රැකියාවක් තියෙනවා. හැබැයි ඔබ යන්න ඊට පස්සේ කාලයත් එක්ක අපි ඉක්මනින්ම ඒ ඔබේ සුසුකම් සම්පූර්ණ රැකියාවට මාරු වෙමු කියලා. අනේ ඒ වගේ අවස්ථා ලැබෙන නිසා මේ වෙලාවේ කුමන හෝ තත්ත්වයන් තුළ ලැබෙන රැකියාවක් බාර ගන්න වග බලා ගන්න. මොකද ඉක්මන් දියුණුව ඔබ මේ වෙලාවේ රැකියාවට යොමු වෙලා ශීඝ්‍රයෙන් දියුණු වෙන්නේ ඉක්මනින් ඉදිරියට යන්න හොඳ හැකියාවක් තියෙන නිසා බය නැතුව අර පොඩ්ඩක් අර තමන්ගේ තත්තර චූට්ටක් අර තමන්ගේ අධ්‍යාපන තත්තර චූට්ටක් පහලින් වුණත් කමන්නේ. ඒ වගේ දෙයක් ලැබෙනවනම් යන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ඔබට ඒ ඉක්මනින් ඒ ඔබ බලාපොරොත්තු වෙන තැනටත් වඩා ඉදිරියට යන්න මේ අවස්ථාව සැලසෙන මේ කාලය ගන්න පන්නරෙන් ආරම්භයෙන්. ඒ වගේම තව සුවිශේෂී කාරණාවක් කියන්න ඕන. මේ කාල සීමාව තුළ ඔබ රැකී රක්ෂා කරන ස්ථානය තුළ පොඩ්ඩක් ඒ අයත් එක්ක ගැටලු මතු කරගන්න ඉඩ කඩප පාතිනවා. ඒ කියන්නේ එකට වැඩ කරන අය දැන් රැකියාවල් දැන්න කරන් යන මේ කාල සීමාව තුළ ඉහළ වෙන්න පුළුවන්, එකට සම තත්ත්වයයි වෙන්න පුළුවන්, ඊට වඩා පහළ තත්ත්වෙ ඉන්න පුළුවන්. හැමෝ එකම චුට්ටක් ගැටලු මතු කරගන්නා කාල පරිච්ඡේදයක්. නිතර ඔබට කාවත් ඒ රැකී රක්ෂා කරන ස්ථානේ නුරුස්සන ගතියක් නම් තියෙනවා. මෙතනදී පොඩ්ඩක් ඔබ බුද්ධිමත් වෙන්නම ඕන. මොකද හේතුව හැමෝත් එක්කම තරහ වුණොත් ඔබ නිකන් තනි වෙලා වැඩ කරන්න බෑ කිසිම තැනක. ගොඩාක් පිරිසක් වැඩ කරන තැන ඔබ හැමෝත් එක්කම තරහලා ඔය තමන්ගේ පාඩුව වැඩ කරගෙන ඉන්න කියලා හිතුවට එහෙම කරන්න බෑනේ. මිනිස්සුත් එක්ක ඕනට වඩා ඕනේ නෑ. නමුත් අර හිත හොඳ තියාගන්න උත්සාහ දරන්න. මොකද ඒ දේවල් පොඩි පොඩි අවාසි දායක දේවල් වෙන්න පුළුවන්. මේ ඔබ මෙහෙම ඔබට සමහරට වැරදි ඔබට ඔබ ගැන වැරදි දේවල් සමාජගත කරන්න ඒ ප්‍රශ්න ඇති කරන්න ඕන උත්සාහ දරනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ මේ වෙලාවේ ඒකට අර අපි කියන්නේ අර කැත්තට පොල්ල වගේ ඉන්නේ නැතුව මේ වෙලාවේ ඔබ උත්සාහ කරන්න ඕනේ ටිකක් බුද්ධිමත් හැමදේම පාලනය කරගන්න. අනිත් එක තමයි මේ කාලේ ඔබ කරන වැඩ කටයුතු නිසා පොඩ්ඩක් අර ඉහළ ශ්‍රේණියේ අයත් චුට්ටක් ඔබත් එක්ක අමනාප වෙන ඉඩකඩ පවතිනවා.
හැබැයි එහෙම කියලා ඔබේ වෘත්තියට හෝ ඔබගේ මේ ආදායම් තත්ත්වයට හානියක් වෙන්නේ නැහැ. හැබැයි ඔබ මේ දෙසැම්බර් මාසය පුරාවටම පොඩ්ඩක් අනිත් පැත්තක කටයුතු කරද්දි, එකට වැඩ කරද්දි, ගනුදෙනු කරද්දි ප්‍රවේශයෙන් ඔබේ කට ගොඩක් පරිස්සම් කරගන්න ඕන. ඔබේ කටේ පිට වෙන වචන එතරම්ම අර ටිකක් මිනිස්සුන්ගේ හිත රිද්දන්න නැත්නම් සමහරුන්ට අවාසිදායක දේවල් වෙන්න තියෙන. ඒක සමහරක් නිරායාසයෙන් ඔබේ කටට එන්නේව අසාධාරණ වෙනුවෙන් කතා බහ කරන එක වැරදි කියන්නේ නැහැ. නමුත් සමහර දඟලද ඔබට ඒව අවාසිදායක වෙන්න පුළුවන් නිසා බුද්ධිමත් ඒ දේවල් කතා කරන්න උත්සාහ කරන නිසා පුළුවන් තරම් මේ කාලේ කතා බහ අඩු කරලා තමන්ගේ බඩු හැමෝත් එක්කම සහයෝගයෙන් වැඩ කරන්න උත්සාහ කරන්න. එතකොට හරි මේ ගැටලුව निराකරණය කරගන්න පුළුවන්. එහෙනම් මේ කාලේ මම කිව්වා අර අලුත් රැකී රක්ෂා වරම් ලැබෙනවා. ඔබ කරන රැකියාව තුළට වඩා ටිකක් ඉහළට රැකියාවට මාරු වෙන්න ටිකක් ඔබට ලැබෙන වැටුප වැඩි වෙන කාල පරිච්ඡේදය. ඒ නිසා ඕනනම් දැන් මේ රැකියාව තුළම ඉදිරියට යන්න පුළුවන්. නැත්නම් වෙන රැකියාවක් කාලයක් තිස්සේ මාරු කරන්න බලාපොරොත්තු හිටියානම් ඔන්න ඒ අවස්ථාව මෙන්න මේ කාලේ උදා වෙලා තිනවා මකර ලග්න හිමියන්ට. ඒ වගේම තවත් පැත්තෙන් කතා කරාම මේ කාලේ වෙළඳ ව්‍යාපාර කරන මකර ලග්න හිමියන්ට මෙහෙම දෙයක් තියෙනවා. ඔබගේ යම්කිසි පහුගිය කාලයට සාපේක්ෂව ව්‍යාපාර තුල තිච්ච පසුබෑම් අද වැටි වෙන ඒවා වෙනත් පාරකට ගෙන අරගෙන අලුත් මුහුණුවරකින් බාධක ගැටලු නැති කරගෙන ඉදිරියට යන්න හොඳ අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙනවා. මෙහෙමයි කලබල වෙන්න එපා. සමහරක් වෙලාවට දැන් යම්කිසි ආකාරයකින් ටිකක් අර දැන් පහුගිය කාලේ පසුබෑමත් එක්ක වෘත්තියේ යම්කිසි දියුණුවක් වෙද්දි එකපාරම ගොඩාක් දේවල් කරලා ඒ දේවල් අර නැතිවෙච්ච දේ එකපාර ගන්න උත්සාහ කරන්න එපා. ඔබ පියවරෙන් පියවර යන්න. මොකද මේ කාලේ ඒ ඔබට පහුගිය කාල සීමා තුළ බාධා නිසා හිමි වෙච්ච දේවල් තියෙනවා නම් ඒ දේවල් ලබා ගන්න හොඳ හැකියාවක් තියෙනවා. එහෙනම් ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්න උත්සාහ කරන්න. මොකද පොඩ්ඩක් අර දැන් මේ පසුබෑම් එක්ක ව්‍යාපාර ගෙවලා පොඩි සාර්ථකතාවයකදී අනවශ්‍ය විදිහට ණය අරගෙන හරි දැන් ව්‍යාපාරය තව ටිකක් ඉක්මනින් දියුණු කරගන්න නම් මේකට අවශ්‍ය කරන දේවල් ගන්න ඕන, ඒ භාණ්ඩ මිලදී ගන්න ඕන. ඒ නිසා ටිකක් මහා පරිමාණයෙන් කාට උත්සාහ කරන්න නැහැ. එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඔබට නියමිත වෙලාවට සියලු දේ කරගන්න හැකියාව ලැබෙන නිසා කලබල වෙන්න එපා. දැන් සාර්ථකත ලැබෙද්දි කෙමින් කෙමින් හෙමින් හෙමින් පියවර තබන්න යන උත්සාහ කරන්න. එතකොට ඒ ව්‍යාපාර තුළ කොහොමත් මේ කාලේ ලාභ අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කරගන්න බලාපොරොත්තු වන අන්දමටම ලාභ ලබන්න ඔබට හැකියාව පාදනවා. ඒ වගේම මේ හැබැයි මේ දේ හොඳට මතක තියෙන මේ හවුල් ව්‍යාපාර කරන අය නම් එතරම්ම මේ කාල දසාව දැන් මම සෙනසුරු වක්‍රයේ කතා කරද්දී මාර්තු දක්වා කාලේනේ කතා කරේ. එහෙනම් මාර්තු දක්වා කාල සීමා තුළදී ජනවාරි මුල් සතියෙන් පස්සේ ගැටලුවක් නැහැ. නමුත් මේ ජනවාරි මුල් සතිය දක්වා කාල සීමා තුළ හවුල් ව්‍යාපාර තුළ ගැටලු මතුවෙන කාල පරිච්ඡේදයක්. මේ කාල සීමා තුළ විශේෂයෙන්ම ඔබේ ළඟින්ම හිටපු හිතවත් හවුල්කාරයන් පොඩ්ඩක් ඈත් වෙන්න බලන්න. මම එතනදිත් ඔබට කියන අර වචන ප්‍රවේශම් කරගන්න කියලා. මොකද ඔබෙත් තියෙන අනවශ්‍ය කලබලයේ සහ ක්ෂණික කෝපය කියන වචනවල තියෙන ගැටලුකාරී තත්ත්වයන් නිසා ඔබට වටිනා කියන ඒ ඔබගේ ව්‍යාපාරික හවුල්කරුව චුට්ටක් ඈත් වෙන්න බලනවා මේ කල දසාව තුළ. ඒ නිසා ටිකක් බුද්ධිමත්ව කටයුතු කරන මකර ලග්න හිමියා තරයේ මතක තබා ගන්න. ඒ වගේම තව පුංචි කාරණාවක් කියන්න දෙනවා. විශේෂ වශයෙන්ම ඔබ මේ වෙලාවේ දැන් ඔබ ව්‍යාපාරිකෙක්, අපි කියමු වෙළඳ සැලක් කරන කෙනෙක් කියලා උදාහරණයක්. ඔබට පැමිණෙන පාරිභෝගික කස්ටමර්ස්ලා එක්ක කතා බහ කරද්දී ගොඩාක් නිවිච්ච ස්වභාවයෙන් ටිකක් ටිකක් අර ප්‍රියමනාප භාවයෙන් කතා කරන උත්සාහ කරන පොඩ්ඩක් මේ වෙලාවේ දැන් ව්‍යාපාරවල සාර්ථකත්වයක් එනවා. ඒ එතනට කඩේට එන යන සෙනඟ වැඩි වෙනවා. ගොඩාක් දුරට මේ ටිකක් වෙද්දී කාර්ය බහුල වෙද්දී ඔබට පොඩ්ඩ බැරෙන බෑ කේන් තියෙනවා. ඊට පස්සේ ඒ කේන්තිය පාරිභෝගික පිටින් යවුවොත් පාඩුව ඔබට ආය ජීවිතේ එන්නේ නැතු වෙයි. අන්න ඒ නිසා චුට්ටක් මේ වෙලාවේ ඒ වගේ තැන්වලදී ඉවසීමෙන් යන්න. දැන් ඔබ රෙදි වෙළඳසැලක් කරනවා. ඉතින් ඇවිල්ලා රෙදි පිළි විකුණන තැනක් ඇවිල්ලා පාරිභෝගික අරක පෙන්නන්න මේක පෙන්නන්න මේක පෙන්නන්න කිය ටිකක් කීප වතාවක් ඉතින් ඇඳුමක් ගද්දි තමන්ට ගැළපෙන එක නේද. විශේෂම කාන්තා පාර්ශ්වය අන්න ඇඳුමක් දෙයක් අදිද්දි ඔබට කේන් තියෙනවා. ගන්නව නම් ගන්න නැත්තම් නෝගෙන ඉන්න නම් ඒ වගේද නෑ. මේ වෙලාවේ ඔබට ඒ වගේ දෙන මුණ දෙන්න බෑ. සේවකෙක් සේවිකාවක් කර ඉස්සරහට දාලා ඒ පාරිභෝගිකයගේ හිත සතුටු වෙනඳමින් වැඩ ගන්න උත්සාහ කරන. එතකොට ඔබට මේ තියෙන සාර්ථකත්වය ඉදිරියට පවත් අයන්න හොඳ හැකියාවක් පාතර. නැත්නම් අර ඔබට එන කෝපයත් එක්ක ආය මිනිස්සුගේ නම්බු ඔය කඩේට යන්න බෑ. ඒ මිනිස්සයාට මේ කේන්ති යන මොන හරි ඉල්ලුවා අපිට ඕන දේ ගන්න බෑ. ඒ මිනිස්සර ඕන දේ ගන්න ඕනේ. අන්න ওই වගේ මිනිස්සු අතර මතවාදී දේවල් ගොඩනැගුණොත් අර ඒක මකන්න හරි අමාරුයි. ඒක නිසා මේ වෙලාවේ ඔබට එහෙම කේන්ති යනවා ඔබ පොඩ්ඩක් පස්සර වෙලා එක්කෝ දැන් ව්‍යාපාරයක් ආදී පවුලේත් සම්බන්ධ වෙන පවුලේ කෙනෙක් එහෙම නැත්නම් සේවක සේවකා කෙනෙක් ටිකක් මිනිස්සුන්ට අර ටිකක් සැහැල්ලුවෙන් යම්කිසි ආකාරයෙන් ප්‍රියමනාප ආකාරයෙන් කරුණාවන්ත විදිහට කතා කරන විදිහට කටයුතු කරන්න උත්සාහ කරන අර කෝපය පොඩ්ඩක් බැහැර කරලා අර නැත්තම් ඒ තුළ අර ඔබට ලැබෙන වාසිය ඔබට පවත්වා යන්න අපහසු වෙනවා. ඒකයි නැත්තම් මේ මාසේ එක ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ඒක ඉදිරියට ගැටලුවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තව විශේෂ කාරණාවක් කියන්න ඕන මේ කාල සීමාව තුළ ඔය ව්‍යාපාර කරන හෝ නැත්තම් ගොවිතැන් කටයුතු වල තුනත් ඒකත් ව්‍යාපාරණ එක පැත්තකින් අන්න ඔබට ඔබගේ අර ඔබ නිෂ්පාදනය කරන දේ නිවැරදි ලෙස
කළමනාකරණය කරගන්න උත්සාහ කරන සමහරක් කියලා. දැන් ඔබ අපි මේ ගොවිතැනක් කියමු, මේ කාලේ වැඩිය විහිරෙන්නේ නැති එළවලු වගා කරනවා. අන්න එතකොට ගැටලුවන්නේ. එහෙනම් ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ කාලේ කාල කාලයන් වලට වැඩිපුර ඉල්ලුම් කරන තියෙන ඒ එළවලු වර්ග, පළතුරු වර්ග, ඒ වගේ දේවල් තියෙනවා. එහෙනම් මේ කාලයට ගැලපෙන දෙයට පොඩ්ඩක් යොමු වෙන්න උත්සාහ කරන්න. ඒ එළවලු පළතුරු වලට විතරක් නෙමෙයි, ඔබ කරන ව්‍යාපාරයට ඒ ඒ දෙයට ගැලපෙන දෙයට ඔබ යොදාගන්න. මොකද මේ වෙලාවේ මේ උත්සව සමය, මේ උත්සව සමය වැඩි ඉල්ලුමක් තියෙන දේවල් තියෙනවා. අන්න ඒ වගේ දේවල් වලට වැඩිපුර නැඹුරු වෙන්න උත්සාහ කරන්න. මොකද එතකොට අර තව ලාභය වැඩියෙන් ගන්න පුළුවන් තත්ත්වයක් තියෙන නිසා මම ඒ දේ කියන්න උත්සාහ කරේ. ඒ වගේම තව මේ වෙලාවේ ටිකක් ඔබගේ ව්‍යාපාරය තුළ තියෙන වියදමත් වැඩි වෙනවා. යන්ත්‍ර සූත්‍ර වලට හානි වෙන්න, වාහන වල ගැටලු ඇති වෙන්න, ඒ වගේ දේවල් වෙන ඊටකට පාතිනවා. ඒ නිසා ඒව ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද මේ වෙලාවේ ඔයිල් මාරු කරන පරක්කු වෙනවා වාහන වල, ඒ වගේ දේවල් මග ඇරෙනවා, සර්විස් කරන පරක්කු වෙනවා. හැබැයි ඒ දේ තුළ ඊට වඩා වියදමක් යන ගැටලු මතුවෙන ඉඩ තියෙන නිසා ඒව දැන් මොකද අපි ඒව උපයෝගී කරගෙන ඉන්නේ අපේ ව්‍යාපාරය දුවන්නේ. එහෙනම් ඒ ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරන යන්ත්‍ර සූත්‍ර එහෙම ඒ සර්විස් කරන්න ඕන ඒව බලලා කරලා කරන්න උත්සාහ කරන්න. මොකද හේතුව ඒව කල් ගිහිල්ලා අන්තිමට යන්ත්‍ර සූත්‍රය ඉවත් කරන්න වේවි, අන්තිමට අලුත් එකක් ගන්න වේවි. ඒතකොට වියහිදම් කොච්චර වැඩි වෙනවද? අනේ නිසා ඒක නේද සැලකිලිමත් වෙනවා. වගේම යන්ත්‍ර සූත්‍රය දරන්නේ මේ වැඩ කරන සේවක සේවිකාව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ටිකක් මේ කාලේ වැඩිපුර වැඩ කරන්න ඕන නැණා පොඩ්ඩක් එදී එයාලට චුට්ටක් වැඩිපුර දීමනාවක් එවන්න. ඒතකොට ඒගොල්ලෝ තවත් වැඩ කරනවා. අනේ අපි මේ ආයතනයේ වැඩියෙන් වැඩ කරද්දි අපිටත් ලැබෙන ගාණ වැඩි වෙනවා. අනේ මේ විදිහට ටිකක් ඔවුන්ගේ හිත සතුටු වෙන ආකාරයේ කියන බබඩක් කේන්ති යනවා වැඩි. ඒ නිසා සේවක සේවිකාන්ටත් වැඩිපුර කෑ ගහනවා, බයිනවා කරන පොඩ්ඩක් එහෙට මෙට වෙන්න බෑ. අනේ වගේ තත්ත්ව ටිකක් තියෙනවා. ඒ නිසා ඒ දේවල් චුට්ටක් පාලනය කරගන්න වග බලා ගන්න මේ කාල පරිච්ඡය තුළ. තව පැත්තකින් ඔබගේ ව්‍යාපාරයේ ගිණුම් මූල්‍ය මේ කටයුතු ගැන නිතර අවධානයෙන් ඒ ස්ටොක් එක ගැන. මොකද හේතුව දැන් මේ වෙලාවේ ටිකක් වැඩි වශයෙන් මේ දේවල් එහෙට මෙට යද්දී පොඩි පොඩි දේවල් පේන්නේ. ඒවා ගණන් නොගෙන ඉන්න යන්න එපා. මොකද ඒ වගේ දේවල් පොඩියට පටන් ගන්න දේවල් ඊට පස්සේ අන්තිමට ඒවා හොරකම් දක්වා නැත්නම් සමහරකට ඔබට නොදැනෙන්න වෙන වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා අර ඔබට තියෙන ලාභ වලින් අඩු වෙන්න ඉඩකට පතුන. ඒක නිසා ඒක න ටිකක් සැලකිලිමත් වෙන්න මේ වෙලාවේ. ඕනට වඩා කාවත් විශ්වාස කරන්න ඕනෙත් නැහැ. හැබැයි අවිශ්වාස කරන්න ඕනෙත් නැහැ. ඔබ බුද්ධිමත්, ඔබගේ අවධානය එතන තිබ්බොත් ඒ ගැටලුව ඇති වෙන්නේ නැහැ. ඒක නිසා ටිකක් තමන්ගේ ව්‍යාපාර කටයුත්ත ගැන වෙනදට වඩා අවධානයෙන් කටයුතු කරන්න මකර ලග්නෙමයා වග බලා ගන්න. කොහොම වුණත් ලැබෙන ආර්ථික මේ වාසිය ටිකක් වැඩි වෙන කාල පරිච්ඡේදයක් තමයි තියෙන්නේ. දැන් ඒ රාස්ත්‍රක ගෙවෙන්න ඔන්න මෙන්න තියෙන අවුරුදු 7 මාරක් විතර දෙක ගෙවාගෙන ආවා. නොයෙකුත් පීඩා එක්ක අන්න ඒ තත්ත්වය වෙනස් වෙන්න ඔන්න මෙන්න තියෙන වෙලාවේ ඔය කොච්චර මේ හොඳ තැන් මැද්දේ පොඩි පොඩි ගැටු තියෙන්න ඉරකට පදන. ඒ නිසා අර දොවාගත්ත කිරිකලයට ගොම බින්දුවක් දාගන්න එපා මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේ මේ කාලේ පෞල් ජීවිත කුටුම්බ ජීවිත ගැන කතා කරොත් විශේෂ වශයෙන්ම මකර ලග්න හිමියාගේ අන්න පවුලේ අයත් එක්ක නම් ගොඩාක් ටිකක් ලංව ලිංගතුව කටයුතු කරනවා. මේලා පවුලේ අයත් එක්ක එකතු වෙලා චුට්ටක් විනෝදකාමීව සතුටින් කල් ගෙවනවා. වගේම විශේෂයෙන්ම පවුලේ අයත් එක්ක එකතු වෙලා පොඩි පොඩි දේවල් ගමන් බිමන් යන්න ටිකක් ට්‍රිප් එකක් යන්න විනෝද කටයුතු වලට සහභාගී වෙන්න හේතු කරනවා. හැබැයි මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. දැන් ඒ වගේ දේවල් ඔබ සැලසුම් කරලා කරද්දි සමහරකට ඔබට එදාට ඒකට සහභාගී වෙන්න බැරි වෙනවා. පවුලේ ගමන යන්න යනවා ඔබත් එනවා කියලා අන්තිම මොහොතේ මොකක් හෝ කාර්යයක් නිසා ඔබට ඒ දේවල් මාගහැරනවා. හැබැයි ඔබ ඒක ඇත්ත ලොකුට ඔලුවට ගන්න. නමුත් අර ඒ දේවල් දැක්ක චුට්ටක් ඒ වගේ දේවල් සිදුවිය හැකි. ඒවට වැටෙන්න එපා. මොකද හේතුව මේ කාලේ තියෙන වෘත්තිමය කාර්ය බහුලත්වය වැඩි නිසා ඒ වගේ දේවල් මාගහැරෙන්න ඉඩ තියෙනවා. හැබැයි පසු වෙලා හරි ඔබට එතන සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා ඒව ලොකුට හිතන්න යන්න එපා. ඒව නිසා මනස වැටෙන මොකද්ද මට ජීවිත නිදහසක් නැද්ද, ගෙදර කෙනෙක් එක්ක විනෝදයෙන් ගමනක් යන්න විදියක් නැහැ, ඔය වගේ දේ හිතලා පසුගාමී වෙන්න එපා කියන්නේ මම මේ උත්සාහ දරුවේ. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ ඔබ පවුලේ අය වෙනුවෙන් වියදම් කරන කාලයක්. ඉතින් ඒක හොඳයි යහපත්. ඉතින් අනවශ්‍ය වියදම් ටිකක් පාලනය කරගන්න උත්සාහ කරන්න. අනිත් පැත්තෙන් කතා කරමු මේ පවුල් ජීවිතේ කුටුම්බ ජීවිතය ඇතුලේ ගොඩක් සතුටුදායක ආරංචි ලැබෙන කාල පරිච්ඡේදය. විශේෂයෙන් මේ ඔබගේ ඥාති පාර්ශ්වික කෙනෙක්, ඔබේ සහෝදර සහෝදරිය කෙනෙක් පුළුවන් ළඟම පවුලේ ගෙදර ඉන්න කෙනෙක්ට ඔන්න විදේශගත වීමට හැකියාවක් ලැබෙනවා. ඒක සමහරට ඔබට වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔවුන්ගේ කටතට පොඩ්ඩක් ගෙදරින් ඈත් වෙන්න වෙනවා. ඔකෝ නන විශ්වවිද්‍යාල ප්‍රවේශයක් හම්බිලා යනවා. මේ උදාහරණ කීපයක් කියන්නේ. එහෙම නැත්නම් ටිකක් දුර රැකියාවක් ලැබිලා යනවා. කොමන හෝ තත්ත්වයන් තුළ අන්න ඔවුන්ගේ සාර්ථකත්වයේ උදෙසයි ඒ දේ වෙන්නේ. ඒ නිසා ඒ තත්ත්වයන් තුළ මේ දුකක් දැනෙනවා. ඉතින් තමන්ගේ ළඟින්ම ඉන්න ලෙන්ගතුව ඈත්වෙදි. නමුත් ඒ දේ තුළ අර සාර්ථකත්වයේ පෙරනිමිති දැකලා සතුරු වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ කාලේ විශේෂයෙන්ම වැඩිහිටියන් ඔබේ ගෙදර ඉන්නවා නම් විශේෂයෙන්ම දැන් මව්පියා වුණත් ගන්න පුළුවන්. ටිකක් වයසින් මුහු කුරා කියලා කෙනෙක් වයෝ වෘද්ධ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. නැත්නම් ඊට තමයි මවගේ පියා, මවගේ මව,
පියාගේ පියා ඕකේ ඉන්නේ. එනේ වැඩිහිටියට පොඩ්ඩක් මේ කාලේ තරම් හොඳ නෙමෙයි. ඔන්න අනුතුරුදායක දේවල්, අසනීපකර තත්ත්වයන් වැඩිවීම, ටිකක් මාරක අපල ගෙන දෙන කාල පරිච්ඡේදය. ඒ නිසා ඔවුන් ගැන ටිකක් සැලකිලිමත් වෙන්න, ඔවුන්ට අසනීප ගැන තියෙන ටිකක් හොයලා බලලා ඒ දේවල් කටයුතු කරන්න වග බලන්න ඉන්නේ. ඒ තත්ත්වය ටිකක් දරුණුව පෙන්නුම් කරන කාල පරිච්ඡේදය. ඒ වගේම මෙන්න මේ කාලේ විශේෂයෙන්ම තව දෙයක් කියන්න ඕන, මේ අවිවාහකයට මේ කාලේ ඔන්න කාලෙකට පස්සේ ටිකක් ආදර සම්බන්ධතාව ගොඩනගෙන කාලයක්. ඒක විශේෂයෙන්ම දෙසැම්බර් 2 සතියෙන් පස්සේ, ඔව් විශේෂයෙන්ම දෙසැම්බර් 15-16 පස්සේ කාල පරිච්ඡේදය තුළ ඒක ටිකක් තදර කැපී පෙනෙනවා. ඔබ තුළ යම්කිසි ආකර්ෂණීය භාවයක් ඇතිවෙනවා. පහුගිය කාලේ සෙනසුරු වක්‍රෙන් කටයුතු කරද්දී තිබිච්ච ආකර්ෂණීය භාවය එතරම්ම තිබ්බේ නැහැ. ඔබටත් එතරම්ම ඔබ ගැන හිතන්න, ඔබේ රූපය ගැන හිතන්න කාලයක් තිබුණේ නැහැ. දැන් පොඩ්ඩක් ලස්සනට ඉන්නත් උත්සාහ කරනවා. ඒ නිසා ඔන්න පොඩ්ඩක් ආකර්ෂණීය භාවය ඇතිවීම නිසා ඔන්න පොඩ්ඩක් සම්බන්ධතාවලුතෙන් ඇතිවෙන්නේ ඉඩකඩ පවතිනවා. යහපත් ගැටලුවක් නැහැ. සම්බන්ධතාව ඇති කරගෙන හැබැයි බුද්ධිමත් වෙන ඉවසීම ඔබ තුළ තිබිය යුතුයි. මොකද ඔබට තියෙන කලබලකාරීත්වයත් එක්ක ඒ සම්බන්ධතාව තුළ ඔබත් ඒතනත් එහෙම ගැටලුව ඇති කරගත්තු ප්‍රශ්නයනේ. ටික ඉවසීමෙන් කරද්දී මොකද මාර්තු දක්වා ඒ රාෂ්ට්‍රකික ක්‍රියාත්මක වෙන නිසා ටිකක් චිත්ත පීඩා එන කාලණෙදි ඒ රාෂ්ට්‍රකයක් තියෙද්දි ඒක ඉතින් අපි බුද්ධියෙන් මග හරවා ගන්න ඕන. ඒ නිසා බැඳීම් ඇති කරගැනීම තරම් අයහපත් නැහැ. හැබැයි ටිකක් ඉවසීමෙන් ඒ දේවල් තුළ ඉන්න පුළුවන් නම් විතරයි. ඉතින් සමහර තැන් ඇදී ඔබගේ අනවශ්‍ය කලබලකාරීත්වය, අනවශ්‍ය ඇබ්බැහිවීමත් ඔබේ ඒ පෙම්වතා පෙම්වතට කරදරයක් වෙන ඉඩකඩ පවතින. ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් සැහැල්ලුවෙන් ඒ බැඳීම් වල ඉන්න මාර්තුවෙන් පස්සේ හොඳයි. ඉතින් විවාහ යෝග වුණත් නැත්තේ නෑ මේ කාලේ. ඔන්න විවාහ යෝජනා එන කාලය. ඒ වගේම ටිකක් අර ටිකක් දුර බැහැරින් මංගල යෝජනා එනවා. ඒවා ස්ථිර වෙන කාලය. ඉතින් ඒ තත්ත්වය යහපත්. ඉතින් මාර්තුවෙන් පස්සෙම විවාහ වලට යන්න හොඳයි. හැබැයි ඊතර කාලයක් ඉන්න බැරි අය කිසි ගැටලුවක් නෑ මේ වෙලාවේ විවාහ යෝජනා වලට යන්න. හැබැයි මේ මාස දෙක තුන චුට්ටක් ඉවසීමෙන් ටිකක් එකට ජීවත් වෙද්දී ගැටලු මතුවේ හැකේ. ඒ නිසා ඔබ ඒ ඉවසීම කියන්නේ ඉතාම වැදගත් දෙස යන්නේ. එතකොට ඉවසීම පාලනය කරගත්තොත් ටික කේන් තියන එක ටිකක් ඔබ තුළ තියෙන ඔය ටිකක් ඔබට හදාගන්න බැරි වැරදි පුරුදු ටික ඔබ යම් කිසි ආකාරයක් පාලනය කරගත්තොත් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. නැත්තම් හැකියාවක් වෙනන අඩුම අප්‍රේල් මාසේ මේ මාසේ වෙනකම් ඉවසීමෙන් ඉන්න උත්සාහ කරන්න. විවාහයන් ස්ථීර කරගන්න දින දාගද්දි ඒ කාල සීමා තුළ දාගන්න උත්සාහ කරන්න. හැබැයි ඒක ඔබ තීරණය කරන්න. මොකද ඔබේ වයස කලදසාව එක්ක ඒවා තීන්දුව තීරණ ගන්න උත්සාහ කරන්න. අර ඒ වගේ දෙයක් වුණොත් ඉවසීමෙන් කටයුතු කරන්න. ඒ වගේම මේ කාලය මේ අධ්‍යාපනය ගැන මකර ලග්න මේ කතා කරොත් ඔන්න අධ්‍යාපනික වශයෙන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ආසාවෙන් කල්පනාවෙන් හරිම කැමැත්තෙන් කරංගිය අධ්‍යාපන කටයුතු ගැන තියෙන උනන්දුව ටිකක් එපා වීම ඇති වෙන්න පුළුවන්. සාමාන්‍ය අධ්‍යාපන කටයුතු එපා වීම ඊට වඩා දැන් මේ වෙලාවේ අතර මුදල් ඕන මම රස්සාවක් කරන්න මම මේ කතා කරන්නේ මේ පාසල අධ්‍යාපනය හදාරන්න නෙමෙයි ගොඩාක් දුර මේ උසස් අධ්‍යාපනය හදාරන අයට. ඒ නිසා එපා මේ වෙලාවේ මේ දේවල් එහෙම මගහැරවා ගන්න එපා. මොකද මේ ඒ රාජ්‍යයේ අන්තිම මාස 4 යන්නේ. එතන මේ මාස 4 තුල ටිකක් අර අවුරුදු 7මාරේ වගේ පීඩනේ ටිකක් දෙගුණ වෙන්න පුළුවන්. මානසික පීඩ, චිත්ත පීඩ බහුල වෙන්න පුළුවන්. මම ඒකයි කිව්වේ බැඳීම් වුණත් ඇති කරගද්දී ටිකක් බුද්ධිමත් වෙන්න කියලා. ඒ නිසා ඔය අධ්‍යාපනය ලැබුණ උසස් අධ්‍යාපනය ලැබුණා විශේෂයෙන්ම මේ වෙලාවේ අධ්‍යාපනය නම් කඩා කප්පල් කරගන්න එපා. කොහොම හරි මේ මාස 4 අදින්න. නැත්නම් ඔබට තව මාස 6-7ක් යද්දී අයියෝ මම මේක අතහැරගත්ත ගොංකම මං කරගත්තු අපරාධය කියලා හිතෙනවා. ඒ නිසා ටිකක් සැලකිලිමත් වෙන්න, ඒ தත්ත්වෙ මග හරවා ගන්න උත්සාහ කරන්න. ඉවසීමෙන් කොහොම හරි අමාරුවෙන් හරි මම මේක කරනවා කියලා හිතේ තියාගෙන වැඩ කරන්න උත්සාහ කරන්න. පාසල් අධ්‍යාපන හදාරන්නටත් කියන දේ ඒකයි. ඔබ මේ වෙලාවේ අර ඔබට අධ්‍යාපන එපා වීම තුළ ඒ අධ්‍යාපනය සම්පූර්ණ අතාරින්න, පරිබාහිර දේවල් වලට වැඩිපුර යොමු වෙන්න. දැන් ඔබ නිසි වයසේදී කළ යුත්තනේ කරන්න ඕනේ, මේ කාලේ ඉගෙන ගන්නයි ඕනේ. ඒ නිසා ඒ වගේ தත්ත්වයන් තුළ ඔබ ගන්න තීන්දු තීරණ එතරම්ම නිවැරදි නෑ. ඒ නිසා අධ්‍යාපනය අතාරින්න හිතන්න එපා මේ කාලේ. මේ කාලේ අමාරුයි ටිකක්. මොකද හේතුව අධ්‍යාපනික වශයෙන් වැඩ කටයුතු කරද්දී පීඩනය වැඩි. ටිකක් කාර්යබහුලත්වය, ටිකක් ඔන්න ගුරුවරු හෝ වැඩි හිටියන්ගෙන් යම්සි ආර පීඩාකාරී තත්ත්වයන් තියෙනවා. එකට ඉන්න යාළු ඉහළියෙන් ප්‍රශ්න ඇති වෙන ඉඩකඩ පවතිනවා. හැබැයි ඒ කිසි දෙයක් ඔබගේ ජීවිතේ යම්කිසි ආකාරයෙන් පසුබෑමට හේතු කාරණා කරගන්න එපා. මොකද ඔබටත් කියලා පෞරුෂයක් තියෙන නිසා කවුරු ප්‍රශ්න ඇති කරත් අන්තිමට ඒ දේ වටිනාකමක් ලැබුණොත් ඒ වටිනාකම ඔබට. හැබැයි කඩාකප්පල් කරගත්තොත් ඒකේ පාඩුවක් ඔබට. ඒ නිසා මේලේ අධ්‍යාපන කටයුතු චුට්ටක් එපා වෙන තත්ත්වයක් තියෙනවා. චුට්ටක් ඒ වුණාට අමාරුවෙන් හරි ඒක ඇදයි යන්න උත්සාහ කරන්න කොහොම හරි හැකි විදිහට. එතකොට මේ සම්බන්ධයෙන් ඔබට තියෙන ප්‍රශ්න ගැටලු निराකරණය කරගනිමින් ඉදිරියට යන්න හැකියාව පවතිනවා. ඒ වගේම තව විශේෂ කාරණාවක් කියන් තියෙනවා. ඔබ මේක හොඳ සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබට මේ වෙලාවේ අර දැන් අධ්‍යාපන කටයුතු කරන් යද්දී නොයෙකුත් විදිහේ එක එක අවස්ථාවන් ලැබෙනවා. මේ කියන්නේ මේ වෙලාවේ ඔය තරඟවල සහභාගී වෙන ඔබේ හැකියාවල් නිරූපණය කරන. හැබැයි ඔබ ඒ දේවල් බාර ගන්න. අපෝ මට මේ වැඩමදියට ඕවා කරන්න බෑ.
එහෙම කරන්න බෑ. මොකද හේලා එහෙම කියන්නේ ඒ අවස්ථාව ඔබේ ජීවිතයේ අර ටිකක් වෙනස් කරන දෙයක් වෙන්න පුළුවන්. ඒ තරඟ වලින් ජයග්‍රහණය හොත් ඒ තරඟ තුළට ගියාම ඔබේ දැනුම පොඩක් ප්‍රදර්ශනය කරන තරඟ වෙන්න පුළුවන්. ඔබේ සොයා ගැනීම ඒක ඇවිල්ලා මේ කලා කටයුතු ක්‍රීඩා විතරක් නෙමෙයි, ඔබ විද්‍යාත්මක පැත්තෙන් හරි මොකක් හෝ තත්ත්වෙන් තුළ ඔබේ හැකියාව කළමනාකරණය පිළිබඳ ඔබේ හැකියාව ඒවා ඉදිරිපත් කරන අවස්ථාවලමොත් යන්න. මොකද හේතුව ඒක ඔබට ලැබෙන බෝනස් එකක්, අවස්ථාවක් වෙන පුළුවන්. සමහරට ඒ ඔබ ඒ ගිහිල්ල හැකියාව නිරූපණය කරද්දී එතන ඉන්න කෙනෙක්ට ඔබ ගැන පැහැදීමක් ඇතිලා ඔබට ඉදිරියට යන්න, නැත්නම් ඔවුන් හා සමග ඔබ සම්බන්ධ කරගන්න, අන්න ඒ වගේ දේවල් වෙන්න ඉඩ කඩපතන නිසා මේ ලාවේ ඒ වගේ පොඩි ඒක ඇත්තටම ස්විප් ටිකට් එකක්, ඒක ලොතරැයියක්. ලොතරැයියක් කියන කීලා සල්ලි දීලා ගන්න යන්නේ, මේක ඔබේ ජීවිතේම වෙනස් කර දෙයි. හැබැයි ඒ අවස්ථාව මගහැරුණාට පස්සේ අයියෝ මෙහෙම එකක් ආවා මම ගණන් ගත්තේ නෑනේ කියලා පස්සේ පසුතැවෙන්න දෙන්න එපා. ඉතින් මේ ලාවේ ඔබට ඒ ලැබෙන අවස්ථාවල් මගහරින නම් එපා, අර සරලම කිව්වොත් මගහරින නම් එපා දෙයියෝ මේ ලාවේ. මොකද ඒ අවස්ථාව ජීවිතේ කාලෙටම එන එකම හා අවසාන අවස්ථාව වෙන්න පුළුවන්, පළවෙනි එකම අවසාන අවස්ථාව වෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ ඒ වගේ තරඟවලට ඔබට යොමු වෙන්න අවස්ථාව තියෙනවා, පුළුවන් තරම් උත්සාහ කරන්න. මොකද ඒ ඇතුලේ ඔබගේ ජීවිතේ පෙරලිය ලියවිලා තියෙනවා, ජීවිතේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍ය දියවිලා තියෙනවා. ඒ නිසා ඒ වගේ දේවල්ට යොමු වෙන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ පාසල් යන වයසට කියන තියෙනවා, මේ වෙලාවේ ඔබට ওই තරඟ වලින් ජයග්‍රහණ කරන්න හැකියාව ලැබෙනවා. හැබැයි ටිකක් උනන්දු වැඩි කරන්න, ඒකට ප්‍රැක්ටිස් කරන්න වැඩිපුර. තරඟ කිව්වම ක්‍රීඩා විතර නෙමෙයි, කලාව විතර නෙමෙයි, ඕනම දෙයක් ලියන කියන ඒවා වෙන්න පුළුවන්, විද්‍යාව තරඟ වෙන්න පුළුවන්. ඒ තමන්ගේ හැකියාව හොඳට තේරුම් අරන් කටයුතු කරලා මෙලයි අවස්ථාව ලබා ගන්න. ඒ අවස්ථාවේ ඔබට ශිෂ්‍යත්වයක් ලැබෙන ඉඩකට පදින ඔබ මෙලයි නිරූපණය කරන ඔබේ දක්ෂතාව නිසා ඉන්න පාසලට වඩා ඉහළ පාසලට, එහෙම නැත්නම් ඔබට මේ ජීවිත කාලෙට මේ ඉතිරි පාසල් කටයුතු කරන යන්න මුදල් ගෙවන තැනකට අන්න ඒ වගේ අවස්ථාවක් ලැබෙන ඉඩකට වැඩි. ඒක උපරිමෙන්ම ලබා ගන්න වග බලා ගන්න මකර ලග්න හිමි දරු දැරියෝ. ඉතින් ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ ඔබට විශේෂයෙන් කතා කරන්න ඕන ඔබේ සෞඛ්‍යමය තත්ත්වයන් පිළිබඳ. සෞඛ්‍යමය වශයෙන් පොඩක් මේ කාල සීමත්වද ලේ දුෂ්‍ය වෙන කාල ප්‍රශ්න, ලේ සම්බන්ධයෙන් ගැටුකාරී තත්ත්ව නැති වෙන්න, ඇඟේ ශරීරයේ දද කුෂ්ඨ වගේ දේවල් ඇති වෙන්න කාලයක් මේ කාලේ ටිකක් ඒක නිසා ටිකක් පීඩාකාරී තත්ත්වයන් නැති වෙන, මූණේ පවා ඒ දද කුෂ්ඨ ඇති වෙන්න පුළුවන්. ඒතකොට පොඩක් පීඩාකාරී මෙහෙම කලබල වෙන්න එපා. ඒ සඳහා ඔය ඇඟ නිවෙන විදිහේ ප්‍රතිකාර මේ වෛද්‍ය උපදෙස් මත කරන්න උත්සාහ කරන්න. තව පැත්තකින් මේ කාල සීමා තුළ අර දේශගුණික වෙනසත් එක්ක තමයි වීස් එක වගේ කියන්නේ අදුම රෝගී තත්ත්වයන් වගේ වැඩියෙන් තියෙන අය චුට්ටක් ප්‍රවේශංගෙන් ඒවා ටිකක් උද්ගත වෙන්න ඉඩකඩ වැඩි නිසායි මම මේ දේවල් කියන්නේ. ඉතින් ওই තත්ත්වයන් එක්ක තමයි යන්නේ. මහා පරිමාණයේ අසනීපකාරී තත්ත්වයන් ගොදුරු වෙනවා අවමයි. මොකද ඔබේ මේක මේ පොදු පලාපල කතනය. හැබැයි ඔබේ උපන් කේන්සර හඳුල පිළිහිරීම එක්ක සමහර විට ඒවා වෙනස් වෙන්න පුළුවන්. පොදු එකක් තාම ලොකු අසනීපකාරී තත්ත්වයන් ඇති වෙන්නේ නැහැ. හැබැයි කුඩා අසනීපකාරී තත්ත්වයන් ඉඳලා ලොකු ගැටලු ඇති වෙන්න ඉඩකඩ පවතින දැන් වීස් එක සෙම වැඩි වෙලා සමහරවිට ඔබට ඉතාමත් වැදගත් දවසක ඒ වැඩේ කරන්න යන්න බැරි වෙයි. නැත්නම් ගිහිල්ලා ඉන්න අමාරු වෙන. ඒ වගේ නිසා ඒවට අර තද වෙනකන් ඉන්නේ නැතුව ඒවට නිවැරදි ලෙස වෛද්‍ය උපදෙස් මත ඒ දේවල් निराකරණය කරගන්න වග බලා ගන්න. එතකොට මොකද බාධාවල් වෙනවනම් වෙන්නේ එකක් අර ඔබ විහිං ඇති කරගන්න මානසික පීඩා මත, එහෙම නැත්නම් මේ සෞඛ්‍යමය ගැටලු මත. එහෙනම් ওই දෙක ඔබට පුළුවන් යම්කිසි ආකාරයකින් හෝ පාලනයක් කරගන්න. එහෙනම් ඒ පාලනයට මකර ලග්න හිමියා උත්සාහ කරන්න. එතකොට මේ දෙසැම්බර් මාසය අතිශයම යහපත් මාසයක් කරගන්න එක ඔබට අමාරු වැඩක් නෙමෙයි. ඒ නිසා අපි කතා කරමු එනවා මේ දෙසැම්බර් මාසයේ මේ 2024 අවසාන දින 31 න් හොඳ ආරම්භයක් අරන් 2025 පාතියෙන්ද එන මේ විදිහට පසුබිම නිර්මාණය කරගන්න, මේ සරලව පහසුවෙන් කරන්න, ලොකුවට වියදම් යන්නේ නැති පිළියම් පිළිවෙත් මොනවද කියලා මෙතන පටන් අපි කතා කරමු. මුලින්ම කියලා පටන් ගත්ත දැන් අපි මේ වීඩියෝව තුළ විශේෂම කාරණාව, ඒ කියන්නේ මේ දෙසැම්බර් මාසය කතා කළොත් මේ දෙසැම්බර් මාසය තුළ අපේ ජීවිතය තුළ අසුභවාදී දේවල් ඉවත් කරගෙන මේ සුභවාදී දේවල් තවත් ළඟා කරගන්න කරන්න තියෙන පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි සාකච්ඡා කරමු. විශේෂයෙන්ම අර බෝධි පූජා දිනයක් හැම මාසෙම මම කියනවනේ, මෙන්න මේ මාසයේ දිනේ අපිට යොදා ගන්න පුළුවන් දෙසැම්බර් මාසයේ 7 වෙනි සෙනසුරාදා සුවිශේෂී දවසක් ලෙස. මෙහෙමයි ඒ දවසට කරන්න පුළුවන් අය, එහෙමයි නැත්නම් ඒ සතිය තුළ, ඒ කියන්නේ දෙසැම්බර් 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 8 වෙනිදා දක්වා වගේ ඒ සතිය තුළ දිනයක් යොදා ගත්තට කිසි ගැටලු නැහැ. මොකද මේ මාසේ මුල් සතිය දිනයක් යොදා ගන්න කියන එක ඉතා විශේෂම කාරණා තමයි. අර පිරිත් පැන් අපි පිළියෙල කරගන්න ඕනේ හැම මාසෙම. අන්නේ පිරිත් පැන්නේ මාසේ සුබදායි දේවල් වල මාසේ කටයුතු ආරම්භ කරද්දි, දවස ගන්න උදෑ දිනපතායේ කටයුතු ආරම්භ කරද්දි ඒක පාවිච්චි කරන්න භාවිතා කරන්න වෙනවානේ. ඒතකොට අපි මාසේ මුල් සතිය මේ දේවල් කරගෙන තිබ්බොත් අපිට මුලින්දම මේ දේවල් කරන් යන්න පුළුවන්. ඒක ගොඩක්ම තියෙන වැදගත්කම. නැතුව ගැටලුවක් නැහැ ඔබට හැක දිනයක් යොදා ගන්න. විදේශගතලා ඉන්නට මේ දේවල් ඒ තැන් වලට ගිහිල්ලා කරන්න බැරුව ගියත් ඒ පිරිත් පැන් ටික පිළිල කරගන්න එක ඒ භාවනාවක් විදිහට කරගන්න පුළුවන්. ඉතින් මේක අහන් ඉන්න මම කෙටියෙන් කියන්න. මොකද හැම මාසෙම ගෙන්ද ගොඩාක් අය දන්නවා මේ අලුතෙන් අහන අය උදෙසා
ඒ දිනේ අපි කියමුකො සෙනසුරාදා දිනේ දැන් 7 වෙනිදා නේ කිව්වේ ඔබ කරන දිනේ ගැටලුවක් නැහැ. ඒ දිනේට ඔබට බෝධි පූජා පවත්වන්න තියෙනවා. ඒ සඳහා පොඩ්ඩක් මේ කියන පොඩි ආම්පන් ටිකක් එකතු කරන මහාවීර දැන් දෙනවා නෙවෙයි බය වෙන්න එපා. ඉතින් මේ කියන දේවල් ටික ලෑස්ති කරන්න. අපි විශේෂයෙන්ම අපි හැමදාම කරන මේ ඖෂධ පූජා සඳහා අවශ්‍ය කරන ඖෂධ මේ කියන මේ රත් හඳුන් කියන ඖෂධය අවශ්‍ය වෙනවා. ඒ වගේම ජටා මාංශ කියන ඖෂධය බෙලි බෙලි කියන්නේ මේ බෙලි ගහේ ඔබට විශේෂයෙන්ම මුල් වියලි මුල් වෙන්න පුළුවන් නැත්නම් බෙලි මල් වුණත් ගැටලුවක් නැහැ. ඒ වගේම බැබිල පැහැදිලි ඇති රත් හඳුන් ජටා මාංශ බෙලි බැබිල කියන ඖෂධ හතර ඖෂධ පූජා සඳහා එකතු කරන්න. අනිත් ඖෂධත් ඒක යොදාගත ගැටලුවක් නැහැ. මේවා විශේෂයෙන් යොදා ගන්න. ඒ වගේම ගිලම්පස පූජාව සඳහා බෙලි මල් තම්බාගත් පැන් ජලය යොදා ගන්න උත්සාහ කරන්න. මේක එසෙන්ස්වාද උදෑසන වරුවේ කරනවා නම් රතුමින් හදාගත කිරිබට්ටියකුත් ලෑස්ති කරන්න. ඒ උදෑසන කරදී සාමාන්‍යයෙන් බුද්ධ පූජාව සඳහා ඒ ටික ලෑස්ති කරගන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ තවත් විශේෂ මේ රතු මල් වැඩි වශයෙන් යොදා ගන්න මේ බෝධි පූජාව සඳහා රතු පාට මල්. ඉතින් ඔය බෝධි පූජාව කරන විදිහ තව ගෙදරින් යද්දී තව විශේෂ කාරණාවක් තියෙනවා. පිරිසිදු රෙදි කඩක් කරා යන්න. සාමාන්‍යයෙන් අර බෝධි ඉස්සරහා පැන් කල තියන්න පුළුවන් වෙන පැන් කල තියන්න කලින් බෝමලුවේ බිමින් තියන්න පිරිසිදු රෙදි කඩක්. ඒ වගේම තවත් පිරිසිදු ඉතා පිරිසිදු රෙදි කඩෙන් පෙරාගත් 3 වරක්ක් පෙරාගත් පැන්, ඒ කියන්නේ වතුර සාමාන්‍යයෙන් කල 3කට ප්‍රමාණවත් වෙන බෝධිය දෝණය කරන් අරගෙන පෙරාගෙන අර යන්න. ඒ වගේම සුපුරුදු පරිදි අර දිග නූල් කඩක් තුම්පඩ නූල් කඩක් සාමාන්‍යයෙන් අර එක කොනක ඉඳලා අර මේ පැන් කලවල කට වල පටගෙන පටලගෙන ඇවිල්ලා එක කොරණක් ඔබේ අතර ගන්න පුළුවන්. දැන් පවුලේ කීප දෙනෙක් කරනවා නම් මේ වලට දිගට ගන්න, මොකද හැමෝටම මේක දිග ඒක අල්ල ගන්න පුළුවන් වෙන විදිහට. ඔය ටික අරගෙන ඔබ ගිහිල්ලා ඒ වගේම තල තෙල් ආම් වශයෙන් පහනක් දැල්ලන්න පුළුවන් තරමට, නැත්නම් පහන් නාමයක් හරි ගමන් නැහැ හැකි පමණින්, නැත්නම් ඊටත් පහසු නම් පොල් තෙල් පහන් වලට තල් තෙල් පොඩ්ඩක් මිශ්‍ර කරගන්න ප්‍රමාණයකුත් ඇති. ඔන්න ඔය කියන ටික අරගෙන සිංහල බෙහෙත් අලවිසල් වල ඒ දේවල් ගන්න තියෙන ගොඩාක් දුරට ගද්දි අර නිවැරදි ගන්න උත්සාහ කරන්න. අරන් ගිහිල්ලා ඉස්සල්ලාම ඔබ කරන්න ඕන ඔබ පිරිසුදු වෙලා ගිහිල්ලා බොමලුව පිරිසුදු කරන්න. පිරිසුදු කරලා ඊට පස්සේ නැවත ඔබේ අතපය හොඳින් හොදගෙන ගිහිල්ලා මුලින්ම ඔබ කරන්න ඕනේ අර අපි සාමාන්‍යයෙන් කරන මල් පූජාවල් මල් පූජා කිරීම, පහන් පූජා පහන් දැල්වීම, ඒ වගේම සුවඳ දුම් ඔය හඳුන් කූරු වගේ ඒ දේවල් දැල්වලා ඊට පස්සේ අර පිරිසුදු රෙදි කඩ බෝමලුවේ එලලා ඒක උඩින් අර පෙරාගත්ත පැන් කලතුනකට පිරිසිදු කලතුනකට දාලා තියන්න. ඊට පස්සේ නූලේ අර ගත්ත නූල් ටික නූල් එක කොට කොටක් මේ පොටක් කලවල ඔතලා එහෙම කලතුනේම එකට ඔතනල්ල අනිත් පැත්ත ඔබේ අතේ අනිත් අයත් ඉන්නවනේ ඒ හැමෝගේම අතර වෙන්නේ දිර දීගව තියාගන්න. අර මල් පූජා කරද්දී ඖෂධ පූජාවත් කරන්න වග බලාගන්න. ඊට පස්සේ ඔබ ඒ නූල් පට අල්ලගෙන සාමාන්‍ය පරිදි නමස්කාරය කියලා පන්සිල් අරගෙන ඊට පස්සේ ඒ කියන ගාථාවල් ටික සාමාන්‍යයෙන් කියලා බෝධි පූජාව කරන ඒ කියන කවි ඒ ගාථාවල් කියලා අවසන් වුණාට පස්සේ ඔබ ඒ පවුලයට එකතු වෙලා අවම වශයෙන් 3 වර බැකින්වත් ජයපිරිත අභිසම්බිධාන පිරිත රතන සූත්‍රය පැහැදිලි ඇති. ජයපිරිත අභිසම්බිධාන පිරිත රතන සූත්‍රය කියන පිරිත් තුන 3 වතාව බැගින් කියන්නේ මේ වචන කටපාඩම් ඉඳන් නැත්නම් පොතක් බලන් හරි ගමන් නැහැ කියන්නේ. ඒ නූල් පට අතින් අල්ලගෙන එහෙම කියන්න කියලා ඉවරලා ටික වෙලාවක් ගත වෙවි කියලා ඉවරලා ඇස් දෙක වහගෙන අපි භාවනාවක් කරනවා. මේ භාවනාව කරන කලින් මම හැමදාම කරනවා ඉස්සල්ලාම අපි කරන්නේ ඇස් දෙක වහගෙන ඉස්සල්ලාම තමන්ට තියෙන ගැටලු දැන් තමන්ට මොකක්ද විශේෂිත කාරණාවක් තියෙනවා මේ කිසි දෙයක් ඔබට හරි ගිහිල්ලා දෙන්න කියලා නෙමෙයි පාතරණ එක මතක් කරන එක විතරයි. මේ වෙලාවේ ගැටලු තියෙනවා ගැටලු නැත්නම් යහපත් දේවල් තියෙනවා හැමදේම මේ වෙලාවේ හිතේ තියෙන හැමදේම හොඳින් හිතන් හිතනා නම් කාලය ඒ හිතලා ඉවර වෙන තැනක් යනවා. කියන්නේ ඔබට ඒ දේ හිතුව ඇති දැන් කියලා හිතන තැනක් යනවා. එතෙක් හිතන්න කාලය අරගෙන හිතලා ඊට පස්සේ ටිකකින් ඔබ ආයස්ත එක වහගෙන අවට තියෙන ශබ්ද ඒ දැනෙන ගඳ සුවඳ වල් ගැන අවධානය යොමු කරන ටික වෙලාවක් කී අවධානය යොමු වෙද්දී ඒකත් ඔබට හොඳ හුරු ගතියක් දෙනවා. ඊට පස්සේ ඔබ මේ ඔබ හුස්ම ඉහළ පහළ ගන්න එක ගැන විතරක් හිතන්න පටන් ගන්න. හුස්ම ඉහළ පහළ ගතිය. එතකොට ටික වෙලාවක් යද්දී ඔබට දැනෙනවා හිස් බව. ඒ හිස් බවත් එක්ක ඔබ මෛත්‍රී භාවනාව කරන්න පටන් ගන්න. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා සාමාන්‍ය ආම 21 වතාවක් නැත්නම් ඔබට ඇති කියලා හිතන තාක් ඒ විදිහටම ඒ මෛත්‍රී භාවනාව කරන්න. ඊට පස්සේ ඔබ කළ යුත්තේ ඒ නූල් පට ලිහලා ඒක සමහරවනවා අතේ ගැට ගහගත්තර කමන්න නැති කියලා කිසි ගැටලුවක් නැහැ. අතේ ගැට ගහගන්න එහෙමයි. එහෙම නැත්නම් ඒක පිරිසුදු තැනකින් තියන්න. ඊට පස්සේ අර පැන් කල තුන
සාමාන්‍යයෙන් බෝධිය වටේ තුන් වතාවක් යන්න ගිහිල්ලා බෝධිය දෝවණය කරන්න. දෝවණය කරද්දි එක කෝප් එකකට වගේ ඇති වෙන පැන් ඉතිරි කරගන්න. ඒ බෝධිය වටේ තුන් වතාවක් ඇද්දි ඉතිපිසෝ ගාතාව කියමින් තමයි යන්න ඕනේ. ගිහිල්ලා ඊට පස්සේ අර පැන් කල තුනින්ම පැන් කෝප්පේ වගේ ඉතිරි කරගෙන ඒක අර පිරිසුදු බෝතල දාන ගෙදර අරන් එන්න. ඒක තමයි අර ගෙදර අරන් ඇවිල්ලා හැමදාම උදෑසනට අවදි වෙලා පිරිසුදු වෙලා වැඩ පටන් ගන්න කලින් වැට යන්න කලින් ටිකක් ඒකෙන් පොඩ්ඩක් අතර අර ඒකෙන් බීලා ඉතුරු ටිකෙන් පොඩ්ඩක් ඇස් දෙක මූණ පිහදාගෙන යන්න. සෝ ඒක වගේම සුබ ගම්මනක් යද්දි හැමදේම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දැන් පවුලේ කීප දෙනෙක් ඉද්දි ඒක එකක් කරාට ඇද්ද කියලා සමහර වෙනවා. ඒක හොඳනම් ප්‍රමාණයක් එක්කෙනෙක් කරාට ඇති. හැබැයි ඉතින් එක එක්කෙනා වෙන වෙන බලාපොරොත්තු මත කරනවා නම් මේ දේවල් කිසි ගැටලුවක් නැහැ. ඒ දේවල් වෙන වෙනම කළත් කිසි ගැටලුවක් නැහැ. එහෙනම් දැන් බෝධිය දෝවණය කරලා අර ඉතිරි පැන් ටික බෝතලයට දාගෙන ඔබ ඊට පස්සේ ආයෙ ඇවිල්ලා එතන ආයෙ බෝධිය ගාව ඉඳගෙන අර සුපුරුදු පරිදි කලින් කරපු මෛත්‍රී භාවනාව මුලින්දම්ම ආයෙ ඔබට ඇති කාලයක් කරලා ඊට පස්සේ ඔබ ඔබගේ නිවස බලා ගිහිල්ලා ඒ කියපු විදිහේ වැඩ කටයුතු කරන්න යන්න. ඕක තමයි ඉතා සුවිශේෂීම පිළියම පිළිවෙත. මොකද මේ දේ තුළ අර මනසට එන මාසේ ආරම්භ දෙන ධනාත්මක භාවය, ඒ වගේම ඒ දේ තුළ ඔබට යම් කිසි ආකාරයෙන් ඒ කියන පිරිත් සජ්ජායනන් තුළ කර පූජා තුළ ඔබේ මනස තුළ තියෙන ඒ ඕරෑකේ බලවත් භාවයත් එක්ක ඔබට මේ මාසේ ඉතා කියන්නේ සැහැල්ලුවෙන් යම් කිසි ආකාර තියෙන ගැටලු ගොඩාක් નિરાකරණය කරගනිමින් ඉදිරියට යන්න හැකියාව දෙනදී විදිස්ගතලා ඉන්නයි කරන්න දෙන්නේ ඒ භාවනාව විතරයි. ඔබ වෙන කිසි දෙයක් කරන්න නැහැ. ඔබ බෝධිය ගාව ඉන්නේ කියලා සංකේතාත්මකව හිතන්න. දැන් මොකද දැන් අපි සින ගමේ පන්සලේ බෝධියත් ජයශ්‍රී මහා බෝධිය නෙමෙයිනේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ඒ දේ කරන්න. මොකද මේ 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 මාසේ ජයශ්‍රී මහා බෝධිය ගාවට යන්න පුළුවන් නම් වඩා යෝග්‍යයි. මොකද මේ මේ උදුවා පෝය දිනේ කියන්නේ ජයශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩම කරපු පෝය දිනේනේ. ඒ නිසා මේ උදුවප් මාසය තුල ඉතින් ඒ ගිහිලා කියන දේ හැකියায় එහෙම කරන්න. විදේශගතලා ඉන්න අය ඒ කාමරේ ඉඳගෙන ඔබ ඒ තැන ඉන්නේ කියලා හිතේ තියාගෙන හිතින් මවන භාවනාව විතරක් ගන්න. ඒ සාමාන්‍යයෙන් පෑන් කල තුනක් ගන්න බැරි අය කමක් නැහැ එක කෝප්පයකට හරි නැත්නම් ටිකක් පොඩි විශාල සාමාන්‍ය ඇති භාජනයකට පෑන් පුරවගෙන අර නූලක් ගැට ගන්න. ඒ පිරිත් ටික ඔබ ඒ කාමරේ නිදිය ගන්න කලින් පොඩ්ඩක් ඒ පිළිවිත කරන්න. හිත ඇත්නම් පත කුඩාද කියනෝනේ. ඒක නිසා කරන්න බෑ කියලා දෙයක් නැහැ. ඒ තැන අදාළ නැහැ. ඒ නිසා Tamanට හැකි පමණින් ඒ දේ කරගෙන ඒ පිරිත් ටික ඒ දේවල් ඒ විදිහටම කරගෙන භාවනාව කරන්න. ඒ වගේම මේ කාලපච්චන මේ වසර අවසානයේ ඉතින් හැකිනම් ඒ අනුරාධපුර ජයශ්‍රී මහා බෝධි ගාල්ගල ඔය කියන බෝධි පූජාව වගේ බෝධි පූජාකුත් කරලා රුවන්වැලි මහාසයයට ගිහිල්ලා විශේෂයෙන්ම සුදු නෙළුම් මල් සුදු මල් පූජාවක් කරන්න ඉතාමත්ම වැදගත් කරලා ඔබ ඒ විදිහට මර කිව්වගේ මෛත්‍රී භාවනා මුලින් ඉඳගෙන කරලා ආරම්භ කරලා ඔබ ප්‍රාර්ථනාවක් කරන මම මේ කරාගත්ත මේ මහා පුණ්‍ය කර්ම ශක්තියෙන් මේ විශ්වයේ බලගතුම ස්ථානයක් වුණු විශ්ව කේන්ද්‍ර විශ්ව ශක්තිය කේන්ද්‍රස්ථානයක් කියලා එක සාමාන්‍ය විද්‍යාවෙන් පවා පිළිගත් තැනන්නේ මෙතන. ඒ එතන ඉඳලා මේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින භූමිය ඉඳලා ඔබ ප්‍රාර්ථනාවක් කරන්ද මේ මහා සමග මේ යම්කිසි ආකාරයකින් මේ සසරේ මං කරපු අකුසල් කර්මයක් හෝ වරදක් හේතු කොටගෙන මහා සමග මම නොදන්නා කෙනෙක් සමහරට පෙරාත්ම ගන්න පුළුවන් වෛරයකින් නැත්නම් ඔවුන්ට මං කරපු දේ නිසා ආත්මයක යම්කිසි ආකාරයෙන් ලැබීමට නොහැකිව ඉන්නවන අන්න ඔවුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ තුලින් ඔවුන්ට මා කෙරෙහි ඇති වෛරය ඒ වරද හරි ගැස්සෙලා ඔවුන්ට යහපත් ආත්මයක් ලැබලා යම්කිසි ආකාර නිවන් අවබෝධ කරගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඕක ඉතා බලගත්තු ප්‍රාර්ථනා. මොකද ඔන්න ඔය දේ තුල සෑහෙන දෙයක් කරන්න පුළුවන්. සමහරට දැන් රුවන්වැලි මහසෑයකට යන්න බැරි අය උපරිම ඒ තැන ඉන්නේ කියලා උත්සාහ ඉඳලා කරන්න උත්සාහ කරන්න. හැබැයි යන්න පුළුවන් නම් ඉතා වැදගත්. ඒ නිසා උත්සාහයක් දරන්න මේ වසර අවසානයේ ඒ කියන පිළිවෙත කරන උදෑසන කරනවා වඩා හොඳයි. ශ්‍රී මහ බෝධියට යම්කිසියකින් කිරිපිඩු දානය කරලා ඒ බෝධි පූජාවල් ටික කරලා ඊට පස්සේ රුවන්වැලි සෑගාවට ගිහිල්ලා මේ කාරණාව කරනවා ඉතා යහපත්. ඒ අනිවාර්යයෙන්ම රුවන්වැලි සෑයට මේ සුදු නෙළුම් වට්ටියක් පූජා කරන්න වගේම රන් තැඹිලි ගෙඩියක් පුළුවන් නම් පූජා කරන්න ඒ තත්ත්වයන් තුළ ඒ කරන්න උත්සාහ කරන්න. ඒ වගේම දැන් විදේශගතලා ඉන්න හැනම් මට කරන්න බැරුවෙත් ඔයදී මං වෙනුවෙන් ගෙදර කෙනෙක් කරාට කම නැති. මේ හැම දෙයකම තියෙන අදිෂ්ඨානයේ වැදගත්කම එහෙම හරි ගැටලුවක් නැහැ. පොඩි වෙලාවකට හරි ඒ වෙන කෙනෙක් හරි කරනවා නම් අඩුම වශයෙන් ඒ කරන කෙනාටත් ඒ දේ තුළ යමක් වෙවිනේ. ඒ නිසා තමන්ගේ දරුවා වෙනුවෙන් අම්මා තාත්තා කරාට කමක් නැද්ද? කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒ දරුවාගේ හිතත් එතනට එක්ලස් කරගන්න ඔවුන්ට මේක සහභාගී වෙන බැරුව ගියත්
මේ දේ කරනවා මං වෙනුවෙන්. යම් කිසි ආකාරයෙන් අපි කියන්නේ ඒ දේ තුළ සද්භාව ඇති කරගන්න නොමනම් වටිනවා ඒගොල්ලොත්. ඒ දේ තුළින් යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම විශේෂයෙන්ම හැමදාම කියන දේ ඒක අනිවාර්යයෙන්ම කරන්න උදෑසන අවදිච්ච ගමන් රාත්‍රී නින්දර පෙර මෝහ පිරිත, ඡන්ද පිරිත, සූර පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජන කරන්න. මේකට මේ කාල පරිච්ඡේදය තුළ මේ කුජගහ නීචව ගමන් කරන කාලයක් නිසාවෙන්ම අභිසංවිධාන පිරිත කියන මොකද ගුරුත්වක්‍රයි අභිසංවිධාන පිරිතත් මේකට එක්කසු කරන්න හොඳයි. මේවා නිවැරදි උච්චාරණ සහිතව මේ සූ ටීවී වල සූ ටීවී නාලිකාව යූටියුබ් නාලිකාව පිවිසුනොත් තියෙනවා. ඒක නිසා ඔබට කටපාඩමින් දැනගන්න කියන්න අවශ්‍ය නැහැ. උදෑසන අවදින ගාම ඇඳේ ඉඳලම ඒ ඉයර්ෆෝන් දෙක ගන්න මේ යූටියුබ් එකෙන් අඩුම තරමේ ඇස් දෙක අහන මේ දේවල් ශ්‍රවණය කිරීම ප්‍රමාණවත්. අනේ රැට නින්දර පෙරත් ඒ දේම කරන්න. එහෙනම් ඉස්සලාම ශ්‍රවණය කරා, අත් පස්සේ අර කියපු මෛත්‍රී භාවනාව ඒ ආකාරයෙන් කළා. පෑ භාගයක් කලින් නැගිට්ටොත් මේ දේ කර හැකි. ඔබ ඊට පස්සේ රෑ නින්දර පෙරත් ඒ දේම කරන්න. කරලා තමන්ගේ එක වැඩ කටයුතු ඒ සාමාන්‍ය පරිදි කරන් යන්න. මේ දේ තුළ හැබැයි ඔබට ලැබෙන දේ හරි පුදුමාකාරයි. ඒක අත්දකපු අය දන්නවා. සමහරක් ජීවිතේ හිතාගන්න බැරි ගැටලු විසඳෙනවා. සමහරක් උත්තර නැති ප්‍රශ්න වලින් ඔබට මිදීම ලැබෙනවා. සමහරක් වෙලාවට අනතුරු වලින් පෙනිපෙනි ඔබව ඒ දේෙන් ගැලවෙනවා. ප්‍රශ්න ගැටලු එද්දී ඕක මෝර පිළිතීම සිහි කරන්න. ඒ දේවල් තුළ ඔබේ ජීවිතේ යහපත ළඟාවේ. මේක පුරුද්දක් වශයෙන් ටික කාලයක් කරන් යන්න. දවසින් දෙකෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි පියවරෙන් පියවර කාලයත් එක්ක ප්‍රතිඵල නියත වශයෙන්ම ලැබෙනවා. අර වාර තුනෙන් කියලා බොරු කරන්නේ. හැබැයි නියත වශයෙන්ම පිළිතුරු ලැබෙනවා. ඒ වගේම තමන් තුළ යම්කිසි ආකර්ෂණයක්, පෞරුෂයක් ගොඩනගෙන තමා ගැන විශ්වාසයක් කරන, තමා හිතන දේ නිවැරදි විදිහට හිතන්න පුළුවන් වෙන, තමා ගන්න තීරණ තීන්දුව හරියටම හරියනවා. අනේ ඒ දේවල් තුළ ඉදිරියට යන්න වග බලා ගන්න. ඒක ඉතාමත්ම කියන්නේ අත්දැකීමෙන් කියන අතිශයම සාර්ථක. දැන් මං හිතන්නේ දහස් ගණන් ලක්ෂ ගණන් ඒ දේ තුළින් ගොඩ ගිය පිළියමක් පිළිවෙතක් තමයි ඒකත්. ඒ වගේම මේ දෙවියන් අදහන අය විශේෂයෙන්ම හින්දු දෙවිවරු අදහන අයට විශේෂයි. දැන් කතරගම දෙවියෝ කිව්වහම ශ්‍රී ලංකාවට සවිශේෂී වූ දෙවි කෙනෙක්නේ. ඉතින් මේ කාල පරිච්ඡේද තුළ විෂ්ණු දෙවියන්ට, කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්වීම, බාරහාර වීම ඉතාමත්ම වැදගත්. මේ කාල පරිච්ඡේද තුළ විශේෂයෙන්ම මේ කාලේ කතරගම දෙවියන් රතුමල් මාලයක් පූජා කරලා ඒ වගේම කළු උක් සහිත පූජා වට්ටියක් පිළිගන්නලා බාරහාර වෙනවනම් යහපත ප්‍රාර්ථනා කරනවා, සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරනවා. කතරගම දෙවියන් උදෙසා සෙත් කවි කියනවනම් මෙන්න මේ කාල පරිච්ඡේද තුළ විශේෂයි. ඒ දෙවියන් ඇදහින අදහන අයට මොකද හේතුව? මේ දෙවියෝ ඇදහිල්ල තුළ කිසිම දෙයක් නැහැ. දෙවියෝ අදහන මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකත්ව අදහන් නැති අය බුද්ධිමුත්තු කියලා මතවාද ගොඩනගෙන ඉන්න එහෙම ගැටලු නැහැ. මොකද මම කියන්නේ හැමදාම දෙවියන් තුළ තියෙන, දෙවියන් කියන සංකල්පය තුළ තියෙන ධනාත්මක චින්තනය. ඒ නිසා දෙවියෝ අපිත් එක්ක ඉන්නවා කියන එකත් හිතට ධෛර්යයක්. අන්න ඒ දේ තුළ අපි ඒ විද්‍යාව තුළ උත්තර හොයන මිනිස්සු කිසි ගැටලුවක් නැහැ. ඒ දේවල් කරන්න ඉතාම විශේෂී ආකාරයෙන්. ඒ වගේ මම විශේෂයෙන් මේ නවවසර පලාපලවලදී කියන්නම් ওই කතරගම දෙවියන් නිවැරදි පූජාව පවත්වලා ඒ කතරගම දෙවියන්ට කියන ස්තෝත්‍රයක් අනිවාර්යයෙන්ම ඒ දේ තුළ ඔබට ඉදිරි වසර තුළ ඉතා විශේෂ වූ සාර්ථකත්වයක් ළඟා කරන්න ඒ දේ තුළ භාවිතයක් කරන්න පුළුවන්. ඒ වගේම කිතුණු කතෝලිකයි විශේෂයි මේ කාලය. ඔබ මේ කාලේ මේ අඟහරුවදා දිනවල ශුද්ධ අන්තෝනි මුනිතුමාට අනිවාර්යෙන් මේ නුවාන පවත්තන්න, නුවාන පවත්තන්නේ ඒ වගේම ඒ බාරහාර වෙන දේවල්, ඒ විශ්වාසයක් ඇදහිල්ලක් තුළ ඔබ ඒ ස්ථානවලට යනවනම්, ඒ දේවස්ථානවලට යනවනම්, ඒ තැන්වලට ගිහිල්ලා ඒ දිව්‍ය පූජාවට අඟහරුවද සහභාගි වෙන්න ඉතා විශේෂ. ඒ වගේම අසරණය වෙනුවෙන් ඔය දාන මාන දෙන්න කැම්පස්ල හරි ගමන්න දාන දෙන්න, දානයක් ඉදිරියට දෙන්න හැකියාව තියෙනවා නම් ඉතා සුවිශේෂී මේ කාල පරිච්ඡේදය ඉතා වැදගත්. ඒ වගේම හැමදාම බදාදර සදාසන්නුවනේ පවත්වන්න, නැත්නම් ඒකට සහභාගී වෙන්න පල්ලියට යන්න අවශ්‍ය නැහැ. ගෙදර ඉඳන් කරත් කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් සිකුරාදා දවස්වල අර කරන දිව සප්සද වන්දනාව, දිව හෘදේ ප්‍රාර්ථනාව අනිවාර්යයි. බ්‍රහස්පතින්දා රාත්‍රී එක්වරුශීලිය රැකලා රාත්‍රී 11-12 අතර ශුද්ධෝ පෑ පවත්වන්න පුළුවන් නම් භාවනාත්මකව ඒ දේ තුළ ඔබට ඒ විශේෂ සාර්ථකත්වයක් අත් කරගන්න පුළුවන්. මේ කිතුණු කතෝලිකයට, බෞද්ධයට, හින්දු අයට පිළියම් පිළිත් කරන තින් තවත් අන් ආගමික අය බොහෝමයක් ඉන්නවා. ඉතින් මම දැනුවත්ව ඒ ආගමෙන් පිළිබඳව මගේ ලොකු දැනුවත්කමක් නැහැ. ඉදිරියේදී බලමු මේ ගැන ගවේෂණාත්මක. මොකද ඒ දේවල් මට ඔබට නිකන් කියන්න බෑනේ. ඒ දේවල් තුළ යම්කිසි ප්‍රායෝගික සාර්ථකත්වයක් දැකපු දේවල්, මම ජීවිතය අත්දකපු දේවල් විතරයි මට කියන්න පුළුවන්. ඒ නිසා මට මේ දේවල් තුළ කියන්න පුළුවන් ඒ පරාසය තුළ විතරයි. ඉතින් ඔබ ඔබගේ ආගම දහමට අනුව කටයුතු කරන අන් ආගමිකයන් සියලු දෙනා, මොකද සියලු ආගම් තුළ තියෙන දහම අනිවාර්යයෙන්ම ආගමට දහම තුළ තියෙන්නේ හැමදේම යහපත. යහපත ළඟා කරගන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ
ජීවිතේ ඉදි ඉතා විශ්වාසනීයට සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් මං තව හැමදාමකින් පිළියම් පිළිවෙත් කීපයක් කියන්නේ මේ වැඩසටහන දීර්ඝ වෙන හින්දා, විශේෂයෙන්ම අර මාසේ පළවෙනිදා සූර්ය උදා වෙන වෙලාව දැනගෙන ඒ වෙලාව තුල අර අපි නැගිටලා කිරිබතක් ආහාර ගෙනගෙන ඊට පස්සේ අර මාසේ යම් කිසි අර වියදම් ඇස්තමේන්තුවක් හදලා ඊට පස්සේ සූර්ය උදා වෙන මොහොතේ ඕම් සූර්යය නමහ කියන මන්ත්‍රය කියලා සූර්ය වන්දනාව කරලා ඒ කරන පිළිවෙත මෛත්‍රී භාවනාවේ මාසය ආරම්භ කරන පිළිවෙත මම විශේෂයෙන් කියන්න දෙන්නේ. ඒක ටිකක් දීර්ඝයි කියන්න ගියොත් එහෙම ඒක නොදන්න අය කියන අලුතෙන් මේ වැඩසටහන අය පහුගිය මාසෙක හරි පලාපල අහලා අන්තිමට ඒ විස්තරය තියෙනවා. ඒක ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අර දවසක එක දිව ආහාර වෙලා නිරාහාර ඉඳලා ඒ ආහාර වෙලා වෙන කෙනෙකුට දීලා ඔබ අර උදේ 10ත් හවස 4ත් අතර නිරාහාරව වතුර ටිකක් බීලා ඉන්න ඒ යම්කිසි මර්ධන ක්‍රියාවක් ඉතා විශේෂයි. ඒවා මම දීර්ඝව කියන්න ගියොත් මේක තවත් දිග වෙනින්ද කියන්නේ. අන්න ඒ විදිහට කරලා ඒ දේවල් තුළ සියලු දේ තුළ සාර්ථකත්වයෙන් ළඟා කරගන්න කලබල යුතු නැහැ. අලුත් අවුරුදු ජීවිතේ පෙරලියක් කරගන්න හැකියාව පවතීවි. වසරේ විශේෂයෙන්ම 2025 තුළ මැයි මාසෙන් පස්සේ ගොඩක් සුවිශේෂී කාලයක් උදා වෙන ඒ කාලය තුළ අපි යහපත ළඟා කරගමු. ඉතින් එහෙමනම් මේ කාල පරිච්ඡේදය තුළ මේ දෙසැම්බර් මාසයේ මේ වසරේ අවසාන මාසය ඔබේ ජීවිතයේ තියෙන ඍණාත්ම දේවල් අසුභවාදී දේවල් ඉවත් කරන සියල්ල සුභ කරගෙන ධනාත්මක දේ තුළ ජීවිතය ජය ගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බලන් හිටියට කිසි දෙයක් වෙන්නේ නැහැ. අපි ක්‍රියාත්මක වීම තුළ තමයි සාර්ථකත්වය ළඟා වෙන්නේ. ඒකට පසුබිම සැකසීම තමයි ජ්‍යොතිෂය තුළ සිදුවෙනවා. සිදුවෙන කියන්නේ ජ්‍යොතිෂයේ දේවල් තුළ ග්‍රහ පීඨීම් තුළ අපිට කතා කරන්න පුළුවන්. ඉතින් එහා සියලු දේ ඔබේ අතේ තියෙන්නේ. අතින් හැමෝටම 100%ක් වාසනාව කියන දේ නැතත් අපිට 100%ක් සාර්ථකත්වය ළඟා කරගන්න ඒ දේ තුළ ඔබට හැකියාව පාදිනවා. එහෙනම් ඔබ සැමනේ දුක්ඛෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.